අයිබෝවන් කියල පිළිගන්නවා. අදත් විශ්ව ගවේෂක එක එකතුලා ඉන්න ඔය හැමෝම. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. හැමදාම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ගස්වලට ඇවිදින්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නය ටිකක් විකාරසහගත වුණත් ඇත්තටම ගස්වලට ඇවිදින්න පුළුවන්ද? එහෙනම් අද අපි මේ වීඩියෝ එකේ ගැන කතා කරමු. එන්ටර්ස් නමින් මෙම සිනමාපටයේ හඳුන්වන මේ විශාල ඇවිදින ගස් අවසන් යුද්ධයට එක්වන බවත් ඔබට එතනදී මතක් වෙන්න ඕන. හැබැයි ඔබ කලින් අහලා තිබුණද ඇමසන් වනාන්තරයේ මේ වගේ ඇවිදින ගස් ඇත්තටම තියෙනවා කියලා? මේ ගස් ඇවිදින්නේ සිනමාපටයේ දිස්වන මෙන් වේගයෙන් නෙමෙයි. හැබැයි මේවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානවලට සෙමින් ඇදෙනවා. එහෙම කරන්නේ ඉරේලිය හොයාගෙන. කැසපෝනා කියලා තමයි මේ ගස් හඳුන්වන්නේ. ඒවා තරමක් විශාලව වැවෙන ගස් වර්ගයක්. බොහෝ කාලයක් තුළ මෙම ගස එය බිහිවූ හෙම නැත්තම් පැල වූ තැනින් මීටරයක් හෝ කිහිපයක් වෙනත් ස්ථානයකට ගමන් කරනවා. මෙවැනි ස්වභාවයක් පෙන්වන්නේ ලෝකයේ විශාල ගස් වර්ගයේ මේ ඇමසන් වනාන්තරයේ තිබෙන කැසපෝනා ගස් වර්ගය. හැබැයි මතක තියාගන්න, ඔබ කවදාහරි ඇමසන් වනාන්තරයට ගිහිල්ලා මේ වගේ ගහක් දැක්කොත් ඒක ගමන් කරන කන්නම් බලන් ඉන්න එපා.